මේවන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ පිටුපස සිට දැවැන්ත දේශපාලන ගේම් එකක් ප්ලේ කරන්න හැදුවත් පළමු වරට රාජපක්ෂලා අත්හරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකයින් රනිල් වික්‍රමසිංහට ලං වෙමින් පවතිනවා. විශේෂයෙන් ආරක්ෂාව තහවුරු කිරීම ඇතුළු කාරණා නිසාවෙන් මේ වන විට සමගි ජනබලවේගයේ කිහිප දෙනෙකුත් එවැගේම එක්සත් ජාතික පක්ෂය එවැගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන කාණ්ඩ තුනම රනිල් වික්‍රමසිංහගේ පැත්තට කිට්ටු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පැමිණි පොහොට්ටු සමාජිකයෝ ගුටි කනකොට ඒක දන්නේ නැහැ කියලා මහින්ද කිව්වේ පහුවදා දැනගත්තේ කියලා. මේ දේවල් එවගේම පහුගිය කාලවකවානුවේදී ගෝඨාභය රාජපක්ෂගෙන් ආරක්ෂාව ඉල්ලුවත් ඒව හරි විදිහට ක්‍රියාත්මක නොවීම නිසා සමස්ත පොහොට්ටු කඳවුරම බරපතල අවදානමකට ලක් වුණා. දැන් බැසිල්ගෙන් ජාතික ලයිස්තු ආපු සෙට් එක ඇරෙන්න අනිත් සියලුම දෙනාගේ හිත්වල චකිතයක් පහළ වෙලා තියෙනවා. රනිල් එක්ක ගියොත් ආරක්ෂිත තැනකට යන්න පුළුවන් කියලා. කොහොමත් ඉතින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආයේ ඡන්දෙල්ගොත් ඡන්දෙ දෙන්න මිනිස්සු නැහැනේ. බැසිල් රහසේම ලොකු පිම්මක් ලොකු වැඩපිළිවෙලක් කියලා කතා කිව්වට ආයේ අපි හිතන්නේ නැහැ පොදු ජන පෙරමුණට රටක බහුතරයක් ගන්න පුළුවන් වෙන විදිහ වැඩපිළිවෙලකට යන්න පුළුවන් වෙයි කියලා. මේ අතරතුරේ තමයි සමගි ජන බලවේගයේ ඇතුළෙත් මිනි ඇවිලමින් තියෙන්නේ. සජිත් ප්‍රේමදාස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කියනවා තමන් අන්තර්වාර ආණ්ඩුවකට සහයෝගය දෙන්න සූදානම් නැහැ. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනනායකත්වය යටතේ මේ මරණනේ ක්‍රියාත්මක වන ආණ්ඩුවට අපි සහයෝගය දෙන්න කැමති නැහැ කියලා. හැබැයි මේ වෙනකොට සජිත්ගේ මතය අභිබවමින් සමගි ජන බලවේගයේ ඇතුළතදී මේ පවතින ආණ්ඩුවට සහයෝගය දිය යුතුයි. හැම දෙයකටම විරුද්ධ වෙලා අපිට ඉදිරියෙන් යන්න බෑ. මිනිස්සු ලොකු ප්‍රශ්නයක ඉන්නේ නිසා අපි උදව් කළ යුතුයි කියන තැන සිට ක්‍රියාත්මක වෙන කොටසක් මේ මොහොත වන විට පවතිනවා. ඉතින් ඒ නිසා ලංකාවේ දේශපාලනය රනිල් වික්‍රමසිංහ නිසා උඩු යටිකුරු වෙමින් පවතින මොහොත ජනවරමක් නැතුව ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා අගමැතිකම අරගෙන ජනාධිපතිකම අරගෙන ලංකාවේ චීන කමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවනි වෙනවා යයි කියෝ පොහොට්ටු පක්ෂයත් අන්තිමේදී තමන්ගේ කකුල් දෙක ළඟට ගේන්න රනිල් වික්‍රමසිංහට හැකියාව ලැබුණා. කෙසේ වෙතත් මහා දැවැන්ත අද්විතීය ප්‍රබල දේශපාලන චරිතයයි කියපු බැසිල්ල මහින්දල නාමල්ල ඒ සියලු දෙනාම වියකීගෙන යද්දී මහින්ද මේ සියලු දෙනා වියකී යද්දී දැන් රනිල් දන්නවා ගේම් එක ප්ලේ කරන්න ඕනේ කොතෙන්ද කියලා. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ ආරක්ෂාව තහවුරු කරමින් යම් ආකාරයකින් රට තුල පවතිනා වූ කැරලිකාර තත්ත්වයන් නැත්නම් අරගලකාරී තත්ත්වයන් සමනය කරමින් ඒවාට ආණ්ඩුව හරහා ඒවාට ආරක්ෂකංශ හරහා ප්‍රතිඋත්තර සපයමින් රනිල් වික්‍රමසිංහ මේ මොහොත වන විටත් රකිමින් ඉන්නවා පොදු ජන පෙරමුණේ පිරිස. ඉතින් ඒ නිසා ඔවුන්ට විශ්වාසයක් තියෙනවා වැඩ කරන්න. ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ ඔවුන් රකිවි කියන පදනම ඔස්සේ මේ පදනම තමයි ඊයේ මහනුවරදී වුණත් රනිල් වික්‍රමසිංහ කිව්වේ මැයි 9 වුණා වගේ දේවල් ආයෙ වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඉතින් මේ දේවල් අපි රාජපක්ෂලා උපරිම රැක්කා. අපි කොච්චරනම් රාජපක්ෂලා රැක්කද, අපි මේ මන්ත්‍රීවරු විදිහට කොච්චරනම් දේවල් කරාද, හැබැයි අන්තිමේදී අපිට මොකද්ද තිබිච්ච රැකවරණේ? ඔන්න ඔය පදනම උඩ පෙම්බැදි රාජපක්ෂලා වෙනුවෙන් ජීවිතේ කැප කරපු දර්ධියදපු අයත් දැන් ඔන්න රනිල් වික්‍රමසිංහ ළඟට කිට්ටු කරමින් ඉන්නවා කියන කාරණේ වාර්තා වෙද්දී සජබ ඇතුළෙත් මේ වෙද්දී සජිත් අභිබවා යමින් රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වමින් මේ ආණ්ඩුවේ අන්තර්වාර පාලනයට සහයෝගය දක්විය යුතුයි කියන කතිකාවත් නිර්මාණය වී ඇති බව දේශපාලන පොරපිටින් වාර්තා වන අලුත්ම කතාවයි.